ජයගත් බ්‍රිතාන්‍ය අගමැතිට මෙරට ජනපති හා අගමැතිගෙන් සුබ පැතුම්. චීන ආනයන තීරුබදු අඩු කිරීමට ඇමරිකාවෙන් තීරණයක්. මුලින්ම දේශීය පුවත්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අදත් රැස් වුණා. මෙහිදී කිසියම් පුද්ගලයෙකු රහසිගතව සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වූ අතර ඔහුට ඒ සඳහා කොමිසම ඉඩකඩ ලබා දී තිබෙනවා. කොළඹ උතුර පොලිස් කොට්ටාසයේ සහකාර පොලිස් අධිකාරී එච්.ඒ. නිරංජල අබේවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අද දිනේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් කිසිදු පූර්ව නිවේදනයක් නොලැබුණු බවත් එවැනි දැනුම් දීමක් සිදු වූයේ නම් ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවත් නිරංජල අබේවර්ධන මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දෙමටගොඩ වැඩබරන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ටී. අනිල් ජයන්ත මහතාද අද සාක්ෂි ලබා දුන්නා. ඔහු එවන විට දෙමටගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙසයි සේවය කරමින් සිටියේ. ඔහු ජූනි මාසයේදී වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ වෙත මාරු කරයවා තිබෙනවා. මහවිල උද්‍යානය හා වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව පිළිබඳ ඔහුගෙන් විමසීම් කර සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. මේ අතර අද පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු තමන්ට කොමිසම හමුවේ රහසිගතව සාක්ෂි ලබා දීමට අවස්ථාව සලසා දෙන ලෙස පරීක්ෂණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම එම පුද්ගලයාට රහසිගතව සාක්ෂි ලබා දීමට අවස්ථාව උදා කර දුන්නා. එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය ඉඩකඩ සලසා දී තිබුණේ නැහැ. මේ අතර ඊයේ දිනේදී සාක්ෂි ලබා දුන් පොලිස් නිලධාරීන් කොමිසම හමුවේ පවසා තිබුණේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථාන වෙත ලැබී නොතිබුණු බවයි. කොළඹ උතුරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නැමැති නිලධාරියාගෙන් සිදු වූ අතපසුවීමක් ඊට තුරු දී ඇති බවද එහිදී සඳහන් කෙරුණා. හෙටපු අමාත්‍ය රාජිත සේනාත් මහතා සමග මාධ්‍ය හමුවකට එක්වූ සුදුවැන් රියදුරු හා සුදුවැන් වලින් පැහැරගත් අවස්ථාවේදී දිවි ගලවාගත් බව ප්‍රකාශ කළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා. පසුගිය කාලයේදී සුදුවැන් වලින් පුද්ගලයන් පැහැරගෙන යාමේ අවස්ථාවලදී එම වෑන් රථවල රියදුරුක ලෙස කටයුතු කළ බව කියන අයකු සහ තවත් අයකු අදාළ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. ඔවුන් මෙම මාධ්‍ය හමුවට රැගෙන ආවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි. තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදුවැන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්න එක්කෙනා අතුල. ඔහු බේරුණේ කොහොමද කියන එක කියයි. බේරන්න සිදු වුණා. සුදුවැන් එකෙන් ඇවිල්ලා දෙන්නෙක් ආවා. මම කෝච්චි ස්ටේෂනේ ටිකට් එක දීලා ඉස්සරහට එනකොට දෙන්න දෙපැත්තට වුණා. මට යන්න දීලා. ඇවිදගෙන යන වේගයෙන් මාව අරන් ගිහිල්ලා වාහනයක් ඇතුළ දැම්මා. දාලා මාව මෙහෙම දෙකට නැමුවා. වාහනේ ඇදුනා. කෝස් ගත්තා සර් අපි බඩු කැල ඉස්සුවා කියලා. රෑමට කතා කරා. කතා කරලා ගියා. උඹව අපි ගත්තේ මරන්න කිව්වා. උඹ දන්නවනේ කවුද මරන්න කිව්වේ කියලා. මං කොහොමද මන් දන්නේ? මොකටද හේතුව මන් දන්නේ? ප්‍රභාකරන්ට ආපු රත්තරන් මං ගත්තේ ඉන්න මං කලේ වරදක්. සුදු වෑන් වලින් පැහැර ගන්නා පුද්ගලයන් ආහාර සඳහා කිඹුලන්ට ලබා දෙන බව මෙම මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න මහතා හඳුන්වා දුන් අනෙක් පුද්ගලයා ප්‍රකාශ කළා. මාධ්‍ය වේදින්ව උස්සගෙන ගිය පොහොත්දල ජයන්ත උස්සගෙන ගිය සුදු වෑන් එක. ඒ සුදු වෑන් එක අයිතිකරු තමා සහ රියදුරු තමයි මේ මගේ දකුණු පසින් ඉන්නේ. ප්‍රශ්නයෙන් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. නියපොතු ගලවන්න එනවා. දත් ගලවන්න එනවා. ගොඩිය කාටවත් අහු වෙන්නත් බෑනේ. මොණ්ඩාගල ප්‍රදේශයේ තියෙන කිඹුල්ලු ගහණය වෙච්ච වැවක්. ওই වැවට තමයි ගිහිල්ලා දානවා. ඒ ගෙනියන්න කලින් බොඩි එක සම්පූර්ණ මෙතෙන් ඉඳන් මෙතෙන්ට පළනවා. පළන ශරීරයේ තියෙන සියලුම දේවල් ඉවත් කරනවා. බුදු වැන්නේ හිටන් දෙයලා මා උස්සයියි දන්නෙත් නෑ. මේ ස්ථානය තමයි වදකාගාරේ පවත්වාගෙන ඉන්නේ. මේ ස්ථානයේ තමා 2007 8 9 සුදුවැන් සංස්කෘතිය ඒ ප්‍රදේශයේ කරගෙන ගියේ.
රඳවා තිබ්බේ කොහොමද? හැමදේම මට කියන්න පුළුවන්. මම ජීවත් වෙලා හිටියොත් මම මේවට මැදිහත් වෙලා සම්පූර්ණ සහයෝගය දෙනවා මේ අපරාධකරුවෝ ඒගොල්ලන්ට දඬුවම් කරන්න. පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවති මෙම ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ පුද්ගලයන් දෙදෙනා ව්‍යාජ රැවුල් යොදා ගනිමින් ඊට සහභාගී වූ බව ප්‍රකාශ කෙරුණා. කෙසේ වුවද ඔවුන් මහර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේදී. ඉන් අනතුරුවයි ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුණේ. මේ අතර අදාළ මාධ්‍ය හමු පැවැත්වූ දිනට පසුදිනම සිංහලයේ සංවිධානය මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඊට අදාළ වැඩිදුර ප්‍රකාශයක් ලබා දීම සඳහා එහි නියෝජිතයන් එම දෙපාර්තමේන්තුව වෙත අද දිනේ පැමිණියා. බැරි වෙලා හරි සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කළා නම් සුපුරුදු ආකාරයට මේ පැමිණිලි කිසිවක් විමර්ශනය නොකර මේ පැමිණිලි පැත්තකට දානවා. මොකද මේ ශානිය අබේසේකර කියන හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ බලයට යටත් වෙලා මේ ආයතනයේ නිලධාරීන් කටයුතු කරොබ්බ අපි පහුගිය දවස්වල දැක්කා. සිරිකොතෙන් දෙන නියෝග මත පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරපු බව අපි දැක්කා. රාජිත් සේනාරත්න මහත්මයාට විරුද්ධව මීටත් වඩා බරපතල චෝදනා කිහිපයක් පිළිකාරෝකීන්ට දෙන ඖෂධ සම්බන්ධව දාපු ඒ ජාවාරමට අදාළ පැමිණිලි මීට කලින් පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කරා. නිවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සම්බන්ධව ලිපිගොනු. එතකොට මේ සම්බන්ධවත් මේ රාජිත් සේනාරත්න වක් කියන්න ඕනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා හිටිනවා ඕනාවටත් වඩා පැමිණිලි තියෙන මේ රාජිත් සේනාරත්න කියන පුද්ගලයාට විරුද්ධවත් හැකි ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන මොහු අධිකරණයකට ඉදිරිපත් කරන්න කියලා. වැඩබදු අඩුකිරීමේ සහනය පාරිභෝගික ජනතාවට ලබා දීමේ අරමුණින් ලබන සතියේ සිට මෙරට නිෂ්පාදනය කරන සිමෙන්ති කිලෝ 50ක බෑගයක මිල රුපියල් 100කින් අඩු කරන බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ඒ රජයේ ඉතාම වැදගත් පියවරක් ගත්තා මේ බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම වැඩපත් 8%කින් සහ සමහර භාණ්ඩ වලට අයත් වෙන පැල් පත් ඉවත් කිරීම නිසා අපිට දැන් පුළුවන්කම ලැබිලා තියෙනවා ලබන සතිය පමණ වන විට ලංකාවේ සකසන ලද සිමෙන්ති බෑගයක මිල රුපියල් 100කින් පමණ අඩු කිරීමට අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ අනුව ඉදිරි සතියේ අතුලතදී ලංකාවේ සකසන ලද කිලෝ 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 100කින් අඩු වීමක් සිදු වෙනවා කියලා මට කියන්න පුළුවන්. බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් ජයගත් බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කරනවා. ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙන්නේ මෙම ජයග්‍රහණය ජාතියට ගැති රජයක් ලැබූ ජයග්‍රහණයක් බවයි. ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එරට රජයට සහ ජනතාවට සුබ පතන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ. ට්විටර් පණිවුඩයක් ඔස්සේ ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මේ අතර බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබෙනවා. බොරිස් ජොන්සන් මහතාගේ තීරණාත්මක නායකත්වය මෙම ජයග්‍රහණයට හේතු වූ බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. කිරිවෙහෙර මළුවේ පැවති ආගමික වතාවත්වලටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. කිරිවෙහෙර පුදබිමට පැමිණ සිටි සදහැවතුන් සමගද සුහද කතාබහකට එක් වූ අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මහසෙන් දේවාලයේ වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂ්ණු දේවාලය හා ගණදෙවි දේවාලයේ වැඳ පුදාගෙන කතරගම මහා දේවාලයේ පැවති විශේෂ පූජා පින්කමට සහභාගී වුණා. කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ වෙත අග්‍රාමාත්‍යවරයා පැමිණියේ ඉන් අනතුරුවයි. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. ජාතික හෙළරුමය බත්තර මුල්ලේ පිහිටි තම පක්ෂ කාර්යාලයේදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. 2016 වසරේ තමන් ගමන්ගත් ජීප් රථයේ ගැටි තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා මෙහිදී අදහස් පළ කළා. එය සාමාන්‍ය රියානතුරක් පමණක් බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කළේ. මෙතන තියෙන සරල රියානතුරක්. ඒ රියානතුරු දසදහස් ගණනක් මේ රටේ සිද්ධ වෙනවා. ඒකට විශේෂයෙන් මේ යතුරුපැදි අධිවේගී යතුරුපැදි පිළිබඳව මේ රටේ පිළිවෙතක් නොමැති වීම නිසා
විශාල දරුව පිරිසක් මේවට ගොදුරු වුණා. අපි ඒ දරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියේ නැහැ. අපිට බොහොම පැහැදිලිව තිබුණා මේ නීති විරෝධී යතුරු පැදි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම අපි ඒ අයට නඩු පවරන්න ගියේ නැහැ. අපි ඒ වෙනුවට මේ සිද්ධිය ඒ දරුවන්ටත් අනුකම්පා කරලා ඒ පවුල් වලටත් අනුකම්පා කරලා අපි මේක අමතක කරලා දැම්. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී පාටලි චම්පික රණවක මහතා ගමන් ගත් ජීප් රථයේහි යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු බඩපතල තුවාල ලැබුවා. එම අනුතුර සිදු කර රථය පලා ගියද එම තරුණයා සමග සිටි තවත් තරුණයෙකු එම රථය ලුහුබැඳ ගියා. අදාළ ජීප් රථයේ පදවමින් සිටියේ පාටලි චම්පික රණවක මහතා බවට තමන් දුටු බව එම තරුණයා එහිදී සනාථ කළා. කෙසේ වෙතත් අනුතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වීමේදී අදාළ ජීප් රථයේ රියදුරු ලෙස බොරල්ල පොලිසිය වෙත බාර වූයේ වෙනත් පුද්ගලයෙක්. මෙම අනුතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අනුතුර සිදු වූ ස්ථානයේ CCTV දර්ශන මැකී ගොස් ඇති බවයි. මෙම රිය අනුතුර සාමාන්‍ය අනුතුරක් බව පාටලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළද එම අනුතුරින් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් නැමැති තරුණයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් මෙම තරුණයා සදාකාලික ආබාධ තත්ත්වයට පත්ව තවමත් ප්‍රතිකාර ලබනවා. එවැනි තත්ත්වයක් මත මෙම රිය අනුතුර සරල හා සාමාන්‍ය රිය අනුතුරක් වන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පාටලි චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු වඩාත් ආවේගශීලීව පිළිතුරු ලබා දෙන ආකාරයද දැකගත හැකි වුණා. සිච්චි වෙච්ච දවසේ සංජීව යාළුවෙ තුමාගේ දිපෙන්දරේ වස්තෙන් බලවලා දිපෙන්දරේ නවත්තා දුන්නා. නවත්තලා තුමා බැහැලා ඇවිල්ලා කිව්වා මම පාටලි චම්පික රණවක. ඒ ඔබ දැන් මේ කියන්නේ වෙන කතාවක්. නෑ මේ සිද්ධිය වෙච්ච දවසේ. නෑ නෑ ඔබ මේ කියන්නේ වෙන කතාවක්. මේ ඔබ මේ මොන මාධ්‍යයේද? ඔය කතාව තමයි ඔබතුමාලා පතුරවපු පට්ටපල් බොරු. ඒ නිසා වැදගත් ජනමාධ්‍යවේදියු හැටියට උසාවියකින් තීරණ දීපු කාරණයක් මත ඔගොල්ලන්ගේ අද රාත්‍රී ප්‍රවෘත්ති සේවයේ කටරහට දැනගන්න පුළුවන් වෙන ආකාරයේ තොරතුරු සපයන්න නැතුව කරුණාකරලා නිවැරදි තොරතුරු සපයන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. මේක උසාවියෙන් තීරණය කරපු කාරණා. ආදි දිනලගේ මේ සිද්ධ සම්බන්ධ වී අවුරුදු ගානක වීඩියෝ තියෙනවා. එතකොට CCTV දර්ශන මැකෙන්නේ කොහොමද? ඔබතුමා දන්නවද මැකුණාද කියලා? දත්ත නැහැ නේද? නෑ නෑ දත්ත නැති කියලා ඔබතුමා දන්නවද? අදාළ දත්ත නැහැයි කියලා ඔබතුමා දන්නවද? MCC ගිවිසුමේ භයානකකම පිළිබඳ විවිධ පාර්ශව අදහස් දක්වනවා. කෙසේ වුවද මෙම ගිවිසුම අත්සන් කිරීමට රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. MCC ගිවිසුම මහා බරපතල ගිවිසුමක්. මේක එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේරට ඇමරිකානු කොලනියක් කරන්න ගෙනාපු මර උගුලක්. ඇමරිකාවේ ඕන පදයට තමයි එක්සත් ජාතික පක්ෂයේ නැටුවේ. මේ ගිවිසුම හරහා ඇමරිකා එක්සත් ජනපදය අපේ රට ගොඩබහින්නයි සූදානම් වෙන්නේ. අපේ ඉඩම් අත්පත් කරගෙන ඔවුන්ගේ යුද කඳවුරක් දැමීම දක්වා මේක වර්ධනය කරන්නට පුළුවන්. ඒකට එක්සත් ගිවිසුමෙන් සෝෆා ගිවිසුමෙන් ඉඩහසර ලබා දෙනවා. මේ සියලු ගිවිසුම් අහෝසි කරලා අධිරාජ්‍යවාදය අපේ රටෙන් එලවා දමන්නට මේ ආණ්ඩුව කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව රුවන්වැලිසෑය අභියස ප්‍රකාශ කළා. තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සස්ටේනබල් ඩිවලොප්මන්ට් මත පදනම් වෙනවා. ඊළඟ වචනේ තමයි එතුමා කිව්වේ විශේෂයෙන්ම මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකට යනවා කියලා. ඉතින් මේ දෙක එතුමා රුවන්වැලිසෑය මළුව තුල සපත කළ ජනතාවට කියපු පොරොන්දුව. එනිසා MCC ගිවිසුම වැනි ජාතිද්‍රෝහී දේශද්‍රෝහී ගිවිසුමක් කිසිසේත්ම එතුමට අනුමත කරන්න හෝ එකඟ වෙන්න හෝ බැහැයි කියලා අපි විශ්වාස කරනවා. එතුමාගේ විශ්වාසය තහවුරු කරයි කියලා අපි හුදෙක් බලාපොරොත්තු වෙනවා. MCC ගිවිසුම එක්සත් ජාතික පක්ෂයේ අපේ ආණ්ඩුවට ගැහුවා MCC ගිවිසුම අසංකරනවා කියලා. දෙසැම්බර් මාසේ 31 වෙනිදාට ඉස්සෙල්ලා MCC ගිවිසුම අසං කරන්න ඕනේ. ආණ්ඩුවක් හැටියට මේ රටේ ජනතාවට ඉතා පැහැදිලිවම ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමාට පුළුවන් MCC ගිවිසුම අසං කරන්න ඉස්සෙල්ලා අපි ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව දැනුවත් කරලා පාර්ලිමේන්තුවේ විවාදයක් දීලා මේ ගැන ආණ්ඩුව කරන ක්‍රියාකාරී මොකද්ද කියන එක මේ රට පැහැදිලි කරන්න ඕනේ කියන එකයි. එක්සත් ජාතික පක්ෂය මේ MCC ගිවිසුම යෝජනා කරලා ඒක උන්ගේ ආණ්ඩුව ඉවර වෙන්න ඉස්සෙල්ලා අත්සන් කරන්න කටයුතු කරලා ජනතාව විසින් මේ උත්සාහය පරාජයට පත් කරාට පස්සේ අපෙන් ප්‍රශ්න කරන්න පටන් අරගෙන තියෙනවා මේ ගිවිසුම සම්බන්ධයෙන්. හැබැයි MCC ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ එක්සත් ජාතික පක්ෂය යෝජනා කරපු ආකාරයට කිසිසේත්ම අත්සන් කරන්න අපි සූදානමුනුත් නැහැ. එකඟතාවයකුත් නැහැ. ඒක සිදු වෙන්නෙත් නැහැ. ඒක නියත වශයෙන්ම අපේ රජයේ විසින් ලබා දීපු පොරොන්දුවක් ඉටු කිරීමක් බවට පත් වෙනවා. මේ අතර ගිවිසුම පිළිබඳ යළි සමාලෝචනයක් කිරීමට තීරණය කර ඇති බවයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබෙන්නේ. MCC ගිවිසුමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලක් හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. පෙත්සම ලබන මාර්තු 25 වනදා යළි කැඳවීමට නියමිතයි. එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය රජයේ සමයේ ක්‍රියාවට නැංවූ නිවාස ව්‍යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. රාජ්‍ය මාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානකේන මහත්වරු දෙක්ව සිටියා. දිස්ත්‍රික්කයේ තුල පසුගිය රජය නිවාස ගම්මාන 337ක ඉදිකිරීම ආරම්භ කර තිබුණා. ඉන් ගම්මාන 84ක් ජනතා අයිතියට පත් කර ඇති අතර ගම්මාන 253ක වැඩ අවසන් කර නොමැති බව මෙහිදී හෙළිවුණා. පසුගිය රජය ග්‍රාම ශක්ති නිලධාරීන් 680 දෙනෙකු බදවාගෙන ඇති අතර එම නිලධාරීන්ට වැටුප් ගෙවන ආකාරය හෝ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් වී නැහැ. දේශපාලන අවශ්‍යතා මත බදවාගත් එම නිලධාරීන් හරහා රුපියල් 20000 බැගින් ණය ලබා දීම සිදු කර ඇතත් ඒ පිළිබඳ හෝ එම ණය නැවත ලබා ගැනීමේ ආකාරය පිළිබඳ තොරතුරු කිසිවක් නොමැති බවද මෙම සාකච්ඡාවේදී හෙළිවුණා. බොහෝ ගැටලුවලට නිලධාරීන් අසත්‍ය තොරතුරු ලබා දීමත් නිරුත්තර වීමත් සිදු වූ අතර මෙම ක්‍රියාවලිය හරහා රජයේ මුදල් විශාල වශයෙන් අවභාවිත වී ඇති ආකාරය සාකච්ඡාවේදී අනාවරණය වුණා. නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා අවසරයකින් තොරව වනාන්තර හෙලිපෙහෙලි කිරීමෙන් පරිසර විනාශයක් සිදු ඇති බව මෙහිදී අදහස් දැක්වූ රාජමාත්‍ය ඉන්දික අනුරුත මහතා ප්‍රකාශ කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පර්චස් 40ට වඩා කිසිම එකකට UD approval ඕනේ නැහැ. ඒවා ඕනේ නාගරික බල සීමාව තුල තියෙන ප්‍රදේශ වලට විතරයි. ඒක තමයි පනතේ මේ අලුතෙන් වෙනස් කරපු පනතේ එක. කිසිම අනුමැතියක නැතුව තමයි ගෙවල් ඇතුලේ දැන් ওই ජනතාව ඉන්නේ. නැත්තම් වන සංරක්ෂණේ කවුරුත් ලියුම් දෙන්නේ නැහැ මේ ගෙවල් හදන්න කියලා. අපිට කරුණා කරලා මෙතනින් එහාටත් වහන්න එපා. ඔයගොල්ලෝ උදව් කරලා ලිප්ලේකන හදලා දීලා තියෙනවා හිටපු ඇමතිවරයන්ට මිලියන 26000ක 30000ක අත්විවරන් දාන්න රටේම. මේ තට්ටු නිවාසවල ඉන්න ඕන ජනතාවම ඇමතිවරු ගිනිහිල්ලා මේ කැලේ ඇතෑරියා. අද මේ කැලේ ජනතාව ඉන්නේ අලිමංකඩොල් වලට ඇතෑරියා. ඒකයි කලේ අපරාධ. ඒ නිසා දැන් මේ ජනතාව අපිට කඩිනමින් නගරෙට ගේන්න ඕන. මේ මේ අපේ අලුත් සංකල්පෙට නිවාස හදලා දෙන්න ඕන. ඔයගොල්ලෝ රජයෙන් පඩි ගන්නවා. නමුත් ඔයගොල්ලන්ගේ ඩියුටි වගේම රජයේ මුදල් ආරක්ෂා කර ගැනීමත් පුරවැසියෝ විදිහට අපි කාටවත් අයිතියක් නේ. අපරාධේ නාස්ති වෙන්නේ. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඔබතුමාලා අපි ඉරේ ගියර වැඩක් වෙන්නේ නැහැ නේ මිනිසු ටික අමාරු වෙන්නලා. ඉතින් දැන් කොහොම හරි මේ කියන ගම්මාන මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ වගේම රට පුරාම මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් දැන් මේ පවුල් වලට මේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීලා තියෙනවා තමන්ගේම නිවසක් හම්බ වෙනවා කියලා. ආණ්ඩුවෙන් ඉඩමක් දෙනවා කොහොම ගන්නවා? දැන් මේ මිනිස්සුන්ට අපි දෙන විසඳුම මොකක්ද? අනවශ්‍ය ඉදිකරන ලබන නිවාස ව්‍යාපෘති සම්බන්ධව කියලා කලින් ඉඳන් ලියුම් දාලා තියෙනවා ඔබතුමාලා. පාරිසරික පනත අලුත් කර පාර්ලිමේන්තු පනතක් ලෙස නව නීති රීති සම්පාදනය කරමින් එය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. එමගින් පරිසර හානි වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කියා සිටියා. තරුණ පෙළගේ අද අපේ රටේ දැඩි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ රට ලස්සන රටක් බවට පත්කරන ජනවාරි මාසේ පළවෙනිදා 2020 ආරම්භ කරනකොට සියලුම නගර සභා ප්‍රාදී සභාවලට උපදෙස් දෙනවා ස්වේච්ඡාවෙන් මේ කටයුත්ත කරන්න ඉන්න සියලුම තරුණයෝ සහ ස්වේච්ඡා සමුදාන එකතු කරගෙන රට පුරාම මහා ශ්‍රමදානයක් කරන්න කියලා. ඒ වගේම අපේ ලස්සන මුහුදු වෙරළ තාම කැත කරලා තියෙනවා කුණු දාලා තියෙනවා. අපි අවවාද උපදෙස් දුන්නට ගුවාදුරට මේවා පිළිපදින්න නැති අය එනිසා පාරිසරික පනත අලුත් කරලා නව නීති රීති පනවල මේ සඳහා කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා පනත සංශෝධනය කරන්න. මහනුවර කොළඹ මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ළඟම බස් රථයක රියදුරට කිසියම් පිරිසක් පහර දුන්නා. එම අවස්ථාවේ එම ගැටුම සමතේකට පත් කිරීමට මැදිහත් වූ යුද හමුදා නිලධාරියෙකුටද එම පිරිස පහර දී තුවාල සිදු කර තිබෙනවා. අදාළ බස් රථය මිරිස්වත්ත මන්සන්දියේ සංඥා පද්ධතිය අසල නවතා තිබියදී මෙම පහර දීම සිදු වුණේ බස් රථයේ රියදුරු ඊට ඉදිරිපසින් තිබූ මෝටර් රථය වෙත නලා ශබ්ද නිකුත් කිරීම හේතුවෙන් කුපිත වූ එම මෝටර් රථයේ සිටි පිරිස කලාකාරී ලෙස බස් රථ රියදුරට බැනවදිමින් ඔහුට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා. මෙම අවස්ථාවේදී ගැටුම සමතේකට පත් කිරීමට බස් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා නිලධාරියෙකු මැදිහත් වුණා. එෙහිදී එක් පුද්ගලයෙකු මන්නා පිහියකින් යුද හමුදා නිලධාරියාට පහර දී තුවාල සිදු කර තිබෙනවා. තුවාල ලැබූ යුද හමුදා නිලධාරියා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් සහ යක්කල පොලිසිය කටයුතු කළා. මෝටර රථයේ පැමිණි පිරිස ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි රෝහල් පොලිසිය සඳහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නිරෝගී සැපහැර සැපයක් ලොවේ කොයින්දා යනුවෙන් කළ ප්‍රකාශයේ සිහියට නැගින්නේ රෝගී වූ අවස්ථාවක.
මේ බව සනාත කරන සිදුවීමක් මැලසිරිපුර ඕමාරගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගලීවිල දියුලගස් කොටුව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ හෂිනි මදුෂානි ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත්ව ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත් වුණේ වැඩිදුර අධ්‍යාපනයටයි. සෑම ක්ෂේත්‍රයකින්ම දක්ෂතා දක්වූ ඇය අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේදී ඉතා දරුණු ලෙස රෝගාතුර වුණා. ඒ 2013 වසරේදී. එතෙන් සිට විවිධ පරීක්ෂණ සිදු කළත් ඇයට වැළඳුණු රෝගයේ පිළිබඳව නිශ්චිත එකඟතාවකට එළඹීමට වෛද්‍යවරුන්ට හැකි වුණේ නැහැ. මේ වන විට තහවුරු කරගෙන තිබෙන්නේ ලක්ෂ ගණනක් අතුරින් එක් අයෙකුට පමණක් වැළඳෙන SSPC නැමැති මොළයේ සෛල විනාශ වන රෝගය ඇයට වැළඳී ඇති බවයි. මේ වන විටත් ඇයගේ ශරීරයේ එක් අංශයක් අක්‍රියව පවතිනවා. මේ දැරිය සුවපත් කර ගැනීමට ඇගේ දෙමව්පියන් නොවිඳිනා දුක් විඳිනවා. ඇයට ලබා දෙන ඖෂධ වෙනුවෙන් මාසිකව විශාල මුදලක් වැය වෙනවා. ඒ වෙනුවෙන් ඔබටත් පුංචි හරි දායකත්වයක් ලබා දෙන්නට හැකිනම් එය මහඟු පුණ්‍ය කර්මයක්. 2013 තමයි මම ලෙඩ වුණේ. ඉස්සෙල්ලා අපි දැනගත්තේ මට ෆිට් එක වගේ ආවා. මම ක්‍රම මම ලියන්න කියන්න බැරුව ගියා. අකුරු කෑලි ලියන්න පටන් ගත්තා. ඉතින් කොළඹ අරන් ගිහලා මම පරීක්ෂණ කරා. කොළඹ ස්ප්‍රේ නවත්තලා මොලේ සෛල දීවීමක් කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වේ. වැල්වලු දක්කතර යනවා බෙත්තලට. කවුරු හරි ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් මෙයාට හොඳ කරගන්න පුළුවන්. අපිට යාව සම්බන්ධ කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. පිටුවගේ හැපෙන්නේ අතපොනනේ මේ වම් රයිට් දිගේ කිසිම දෙයක් කරගන්න බෑ. තව එක්කෙනෙක් ඕනේ එයාගේ වැඩ කරගන්න නාව ගන්න උනත් දැනෙන්න මං ඉල්ලන්නේ මගේ දුක බලලා පිට රටටවත් හැරන් ගිහින් මගේ ළමයා උසුව කරලා දෙන්න. මට එච්චරයි දුකට ඉන්නේ. හබරණ හුරුළු පාරිසරික උද්‍යානයේ වැවුද් දෙකක් ඉදිකිරීමේදී අක්‍රමගතාවක් සිදු වෙති බව ප්‍රදේශයේ සෆාරි සංගම් පෙන්වා දෙනවා. ගැටළු පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුම් ලබා දෙන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා. හබරණ හුරුළු වැව පාරිසරික උද්‍යානයේ වැවුද් දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළද එය නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් අදාළ මාර්ගවල සෆාරි ජීපත ගමන් කිරීමට නොහැකි බවයි එම ජීපත සංගම් නියෝජිතයන් පවසන්නේ. මෙම පාරිසරික උද්‍යානයේ සිටින අලි ඇතුන් නැරඹීමට විශාල පිරිසක් මේ දිනවල පැමිණ මිනිසිටිනවා. එහෙත් ඔවුන්ට අවශ්‍ය සේවාවන් සැපීමට නොහැකි වී ඇති බවයි සෆාරි සංගම් නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ. මේ වැව් සියල්ල ප්‍රතිසංස්කරණය කරන්න කෝටි 2කට වඩා මුදලක් ස්කෑම් ප්‍රොජෙක්ට් එක හරහා පාස් වුණා. ඉතින් මේ වෙන සියලුම දේශීය විදේශ සංචාරකයන් මේ දවස්වල මිනිහර ජාතික වනෝද්‍යානයේ කවුරුළු ජාතික වනෝද්‍යානයේ ගමන් කරන්න විදිහක් නැහැ. මොකද මේ වැවක් කියලා හැදුවට නිසි පරිදි මේක නිර්මාණය කළා නැහැ. මේ සල්ලි වලින් කරපු දෙයක් නැහැ කියලා තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. මෙතන වැව් දෙකක් තියෙන. මේ වැව් දෙකම හදපු තැන්වල වාහන හැමදාම එරෙනවා. එතකොට ඒකට බිලියමක් විදිහට එතුමාලට මේක පිරිසකර කරන්න බෑ කියලා. එහෙම වුණොත් මේක తాවකාලිකව වාහන සිද්ධ වෙනවා කියලා තමයි වඩවි වන නිලධාරිතුමා අපිව දැනුවත් කරේ. එතකොට එන දේශීය සංචාරකයවත් මේකට රැගෙන එන්න බැරුව අපිට ඇත්තටම මහපාරේ හිඟා ගන්න තමයි වෙන්නේ. මේ කෝටි දෙකකින් ඇත්තටම සෙල්ලම් කරලා තියෙන මේක. මේ සම්බන්ධයෙන් උද්‍යාන බාර අඩවි වන නිලධාරි ප්‍රියන්ත බ්‍රාහ්මණ මහතාගෙන් අප වාර්තා කරු විමසීමක් කළා. මම ගත්ත පොඩි විස්තරයක් දැනගන්න ඕනේ මේ කෝපාකේ ඇතුලේ තියෙන වැව් දෙකක් හදලා තියෙන්නේ. ආ ඒ වැව් දෙකේ වියදම කොහොමද දන්නේ නේද? වියදම නම් මම කියන්න කන්නේ මොකද වැඩි තනිකර ප්‍රොජෙක්ට් එකකින් නේ කරේ. ඔබ හෙට මිසකින් කොළමින් තමයි දෙන්න කරලා තියෙන්නේ. වැව් දෙක හදන්න ඕන මේක ප්‍රමිතියට හදන්න නැති හින්දා මම ඔබට ලෙඩේ ඇත්තා. ඔව් හරියට හදන්න කියලා මියාට සෆාරි සංගම් නියෝජිතයන්ගේ ගැටළු මෙන්ම පාරිසරික උද්‍යානය සම්බන්ධයෙන් පවත්නා ගැටළු කඩිනමින් විසඳන බවයි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරන්නේ. කැලේත් ආරක්ෂා කරගෙන පරිසරෙත් ආරක්ෂා කරගෙන අපිට මාකට් කරන්න පුළුවන් අපේ සත්තු බලාපොරොත්තු වෙන ඊළඟ අවුරුද්දේ ඉඳන් අපි සංචාරක ව්‍යාපාරින් බිලියන 10ක ආදායමක් ලබා ගන්න. අපි හබරණ සංචාරක මධ්‍යස්ථානයක් හැටියට දිනු කරන්න අවශ්‍යයි. ඒ සඳහා මේ වෙනකොටත් කරන්න ඕන කටයුතු කරගෙන යනවා. ඔය තියෙන අඩුපාඩු පාලම් වල ප්‍රශ්න ගැටළු විසඳන්න ඇතුළට මේවිල්ලා තමුන්නාත් එක්ක කතා කරලා ඒවට විසඳුම් පුළුවන් තරම් ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රටේම තියෙන සපාරි වාහන ටික ලබන 26 වෙනිදා ජාතික මට්ටමේ තමුන්නාත්ලා මම ඇවිල්ලා මුණ ගැහෙන්න වනජීවී අමාත්‍යාංශයෙන්. අපුවම මේ තමුන්නාත්ලාට ජාතික වශයෙන් තියෙන ප්‍රශ්න ටිකත් මම විසඳලා දෙන්නම්.
ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk